ගමනක් යන්න හදද්දි හුණෙක් චිච්චි ගෑවොත් ඒ ගමන පරක්කු කරන්නම ඕන. වාහනයකට පූසෙක් කැප්පුණොත් අපෝ ඒ වාහනේ යා දෙන්නෙම නැහැ. රැට පූසු කෑ ගහනවා කියන්නේ අනිවාර්යයෙන්ම මලගියක් තමයි. එච්චර විතරද? තනි පොල් කිච්චෙගේ ඉස්සරහට ආවොත් දවසම මූසලයි. මොනරෙක් කෑ ගහන එකත් හොඳ දෙයක් නෙවෙයි. මේ සතුන් සහ උන්ගේ විවිධ චර්යා සම්බන්ධයෙන් සමාජයේ පවතින මිත්‍යා විශ්වාසයන් කීපයක්. ඊට අමතරව උලම, සුනකයා, කනා මැදිරියා, නාගයා, ඇටි කුකුලා, කෑරලා ආදී එකිනෙකේ සතුන් බොහොමයක් සම්බන්ධයෙන්ද මිත්‍යා විශ්වාස විශාල ප්‍රමාණයක් සමාජගත වෙලා තියෙනවා. එක් එක් ගම්පලත් අනුව මෙම විශ්වාසයන් වෙනස් වෙන අවස්ථාද තියෙනවා. සත්තුන්ගෙන් මිනිසාට යම් යම් ලෙඩ රෝග බෝ විය හැකි අවස්ථා තිබුණත් මේ කියන විදිහේ අද්භූත හෝ අදිසි ආකාරයට මිනිසාට බලපෑම් එල්ල කිරීමට කිසිඳු සත්වයෙකුට හැකියාවක් නැහැ. එම නිසා කිසිඳු පදනමක් නැති මෙම මිත්‍යා මතවල ඇත්ත නැත්ත විද්‍යාත්මකව හේතු කිහිපයක් ඇසුරෙන් තහවුරු කිරීමටයි මේ උත්සාහය. හුනන් සම්බන්ධ එවැනි කතා කිහිපයක් පිළිබඳව මුලින්ම පැහැදිලි කරගනිමු. ජන ප්‍රවාදයට අනුව දිනක් මිනිසෙක් දියනෑමට ගඟට ගොස් තිබෙනවා. දියනාන අවස්ථාවේදී මිනිසා කිඹුලෙකුගේ ග්‍රහණයට හසු වූ අතර කෙසේ හෝ වෙරදමා කිඹුලාගෙන් ගැලවීමට මිනිසාට හැකි වී ඇත. මගෙන් බේරුණත් මගේ මල්ලි උඹේ ගෙදර ඉන්නවා. ඌනම් උඹව අතහරින එකක් නැහැ. බේරී පලා යන මිනිසාට කිඹුලා එසේ කීවේය. ජන ප්‍රවාදයට අනුව එදා පටන් මිනිසා කිඹුලාගේ සහෝදරයා වූ හුනාට බිය විය. ඉතා කුඩා දුර්වල සිරුරක් හිමි හුනෙකුට බුද්ධිමත් මිනිසෙක් මෙල්ල කිරීමට හැකියාවක් නැති බව සිහිනුවණින් බලන ඕනෑම අයෙකුට වටහා ගැනීමට අපහසු නොවේ. ගමනක් යාමට පිටත්වන්නට පෙර හුනෙකු ඇඬුවේ නම් තරමක් ප්‍රමාද වී එම ගමන යාම මිනිසුන්ගේ පුරුද්දක්. එහිදී අදාළ රාජකාරියට ප්‍රමාද වී යාම නිසා යම් යම් ගැටලුවලට මුහුණ දීමට සිදුවීම සාමාන්‍යයි. නමුත් එය ඔබේ ප්‍රමාදය නිසා සිදු වූ දෙයක් මිස හුනාගේ චික්චික් ගෑම නිසා සිදු වූ දෙයක් නොවන බව තේරුම් ගැනීමට ඔබට බුද්ධියක් තිබිය යුතුයි. ඇතැම් විට හුනෙකු හඬන විට නිවසින් පිටවීම නිසා අනතුරට ලක් වූ බව පවසන අය ඔබට මුණ ගැසී ඇත. නමුත් එහිදී සිදුවන්නේ මා මීට පෙර ලිපි කිහිපයකට සඳහන් කළ ආකාරයට අශුභ යමක් වේවි යන සිතුවිල්ල සිත තුළ ක්‍රියාත්මක වීම නිසා සිතට අවිඥානික ස්වයං යෝජනාවක් ලබා දී අනතුරට මඟ පාදා ගැනීමයි. හුනාගේ හැඬීමට අමතරව හුනන් නැඟට වැටීම සම්බන්ධයෙන්ද කියවෙන පලාපල ඇත. එහිදී හුනා කලවයට වැටුණොත් එක් පලාපලයකි. ලැමට උරහිසට හෝ වෙනත් ස්ථානයකට වැටුණොත් එම පලාපලය වෙනස්ය. හුනන් වැඩිපුර ගැවසෙන්නේ වහලය, දොර, ජනේලය වැනි ස්ථානවලයි. පාදවල ඇති සියුම් කැඳි හේතුවෙන් උඩු අතට මෙන්ම යටි අතට ගමන් කිරීමේ හැකියාවද මෙම සත්වයාට ඇත. නමුත් ගොදුරු ඩැහැ ගැනීම වැරදි යාමක් හෝ වෙනත් කලබලකාරී අවස්ථාවකදී උන් බිමට වැටේ. නමුත් හුනන් බිමට වැටෙන්නේ ඉතා කලාතුරකින් වීම නිසා මිනිසුන්ගේ අසුභ නිමිත්තක් ලෙස වර්ගීකරණය කිරීමට පටන්ගෙන ඇත. ඇතැම් විට මෙම සත්වයා වහලේ ජීවත් නොවි පොළව මත ජීවත් වූවා නම් මෙවැනි මිත්‍යා මතයක් ඇති නොවීමට ඉඩ තිබුණි. පරේක්ෂණයක් සඳහා මම විවිධ ස්ථානවලින් හුනන් අල්ලාගෙන මා ජීවත් වන නිවසට අතහැරීමි. කාලයක් සමග ගණන් කළ නොහැකි තරමට නිවසේ හුනන් බෝ වන්නට විය. එම නිවසේ මා ඇතුළු මගේ මිතුරන් දෙදෙනෙක්ද ජීවත් වූ අතර නිතර නිතර පාහේ හුනන් නැඟට වැටීම හැඬීම සමග ජීවත් වූ අපට මතක ඇති දිනක අනතුරක් හෝ කරදරයක් සිදු වුණේ නැහැ. එම නිසා හුනන් සම්බන්ධ පවතින මේ විශ්වාසය කිසිදු පදනමක් නැති එකක් බව මා විශ්වාසයෙන් යුතුව ඔබට කියමි. අනෙක් කාරණාව වාහනවලට අසුබදා ඇති කරන බව කියන බිලාල ශාපයයි. මිනිසුන්ගෙන් පිළිගැනීමට පිල්ලි සාදා යැවිය හැකි බවට පවතින කතාව ඔබ අසා ඇත. බලලාද එලෙස පිල්ලියක් ලෙස සූදානම් කර යැවිය හැකි බවට විශ්වාසයක් මිනිසුන් අතර පවතී. ඒ නිසාමද බොහෝ දෙනා කළු පැහැති බළලුන්ට බයයි. එසේම වාහනයක බළලෙකු හැප්පුණොත් එම වාහනය විකුණා දැමීමටද බොහෝ දෙනා පෙළඹෙන්නේ මේ පිල්ලි පිළිබඳ විශ්වාසය නිසායි. ඔවුන් පවසන ආකාරයකට බළලෙකු හැපුණු වාහනයක් නැවත අනතුරකට ලක්වීමට තිබෙන ඉඩකඩ වැඩි. ඒ බව තහවුරු කරගැනීමට අප අනතුරකට ලක් වූ වාහන හිමිකරුවන් 300කගෙන් පමණ තොරතුරු ලබාගෙන තවත් පරීක්ෂණයක් කළා. විකුණන වාහනයකට මීට පෙර බළලෙකු යට වී තිබෙනවාද යන පැනය අපි ඔවුන්ගෙන් විමසුවා. නමුත් අනතුරට ලක් වූ එම වාහන 300න්ම එක් වාහනයක හිමිකරුවෙකු පමණක් එවැනි සිදුවීමකට මුහුණ දී තිබූ අතර අනෙක් වාහන හිමිකරුවන්ට එවැනි ගැටලුවක් තිබුණේ නැහැ.
බලලුන්ගේ ഘോഷාව නිසා ගමට විපත් ගෙන දෙන බවට මතයක් පවතී බලලුන් ഘോഷාකාරී හඬක් නිකුත් කරනුයේ උල් ලිංගිකව එක්වන අවස්ථාවේදී බලලාගේ ලිංගික ක්‍රියාවලිය මිනිසාට අශුභ නිමිත්තක් වන්නේ කෙසේද යන්න ඔබ සිතා බැලිය යුතුයි සත්ත්ව ලෝකයේ බොහෝ සතුන් තම වර්ගයා බෝ කිරීම සඳහා සහකරුවන් සමග එක්වන්නේ වසරේ එක්තරා කාල සීමාවක පමණි සෑම දිනකම උන් ഘോഷා කරන්නේ නම් මිනිසුන් ඒ තුල අමුත්තක් දකින්නේද නැත නමුත් වසරේ එක්තරා කාලයකදී පමණ බලලුන් මෙලෙස ഘോഷා කිරීම මිත්‍යාවෙන් අන්ධ වූ මිනිසුන් දකින්නේ අශුභ නිමිත්තක් ලෙසයි මෙලෙස සතුන්ගේ හැඬීම් වලට සවන් දීමට සිදුවීමෙන් අශුභ දේවල් සිදුවේ නම් අප රටේ සත්ව විද්‍යාඥයින් සහ සත්ව උද්‍යාන ආශ්‍රිතව රැකියාවර නිරත වෙන පුද්ගලයන්ගේ ජීවිතවල කිසිදු යහපතක් සිදුවිය නොහැකි මේවායේ කිසිදු පදනමක් නැති බව ඔබට සනාථ කර ගැනීමට හැකි පරීක්ෂණයක් මා යෝජනා කරමි පොතක්ගෙන එහි ඔබ දුටු අශුභයයි සැලකෙන සතුන් දුටු දිනය වේලාව සමග සටහන් කරන්න. ඒ දිනේ ඔබේ සාමාන්‍ය දිනචරියාවද සටහන් කරන්න. මාස කිහිපයකට පසු මේ පොතගෙන නිරීක්ෂණය කිරීමෙන් එම සතුන් නිසා ඔබට කිසිදු අයහපතක් සිදු නොවූ බව වටහා ගැනීමට ඔබට අපහසු නොවනු ඇත. මිනිසාගේ මෙලව ජීවිත තීරණය වන්නේ ඔහු කළ හොඳ හෝ නරකවලට අනුවයයි බෞද්ධ දර්ශනයේ සඳහන්ය. සතර අපායට අයත් මෙවැනි දුර්වල සතුන්ට මනුෂ්‍ය ජීවිත වෙනස් කළ හැකි නම් කර්මය ආගම් දර්ශනය ආදී සත්‍ය විය නොහැකි. බොහෝ දුරට මෙවැනි මිත්‍යාවන් විශ්වාස කරන්නේද මනසින් දුර්වල වූ තාර්කික ඥානයෙන් පිරිහුණු පුද්ගලයන්ය. කැපවීම උත්සාහ ඇති පුද්ගලයාට යා යුතු ගමන යාමට හුණාගේ හැඬීම හෝ බලලාගේ ഘോഷාව බාධාවක් නොවන බව අවසානයේදී කිව යුතුයි.